කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න. ලංකපේ ඇදහැළුණු අධික වර්ෂාව ප්‍රදේශ රැසක ජන ජීවිතයට එල්ල කළේ විශාල බලපෑමක්. කල්පිටිය ප්‍රදේශයේ වගාබි වාස්තිතව තවමත් වැසි ජලය බැස නොයාම හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් දැඩි ලෙස දුෂ්කරතාවයට පත්ව සිටිනවා. පුත්තලම කල්පිටිය දල්ුව නිර්මලපුර මාම්පුරී රම්මානවල ජීවත් වන බහුතරයක් ජනතාව එළවලු වගාබින් නිරත වී සිටිනවා. රතුළුණු, මිරිස්, ගෝවා, මැකරල්, බෝංචි, රාබු, පණ්ඩක්කා, තක්කාලි ඇතුළු එළවලු වර්ග රැසක් මේ ප්‍රදේශයේ වගා කර තිබෙනවා. මැටි සහිත වැලිපසක් පැවතීමත් භූගත ජලය ලබා ගැනීමේ පහසුවත් හමු වේ. මෙම ප්‍රදේශයේ වගා කිරීමට බොහෝ පිරිසක් දක්වන්නේ විශාල කැමැත්තක්. නමුත් අගෝස්තු මාසයේ සිට මේ දක්වා ඇදහැලන අධික වර්ෂාව හේතුවෙන් ගොවීන් පත් වී ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. වැසිජලයේ එක්රැස් වීමෙන් වගාබිම් රැසක් විනාශ වී ගොස් ඇත්තේ මෙලෙසින්. ගොවීන් පවසන්නේ වැසිජලයේ බැස නොයාම හේතුවෙන් රතුළුණු වගාබිම් ආශ්‍රිතව ඩිස්කෝ නම් වෛරස් රෝගයක්ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි. ඒ හේතුවෙන් නියමිත දිනට පෙර රතුළුණු අස්වැන්න නෙලීමට ගොවීන් පෙළඹී තිබෙනවා. එමෙන්ම මෑ, පෝච්චි, බම්පටු මිරිස් ඇතුළු වගාබිම් රැසක් ගොවීන් විසින් අත්තර දමා තිබෙනවා. ගොවීන් පවසන්නේ දිනකට කිලෝග්‍රෑම් 1000ක් පමණ නෙලාගත් වණ්ඩක්කා කොටුවකින් මේ දිනවල ග්‍රෑම් 100ක්වත් නෙලා ගැනීමට අපහසු බවයි. බණ්ඩක තමයි කරලා තියෙන්නේ, හිටවල තියෙන්නේ අක්කරේක වගේ හිටවල තියෙනවා. මෙච්චර එන්නේ උර තුනක් දෙකක් ඒ වගේ තමයි එන්නේ. අද තම උර එකක් වැඩිපුර කැල්ල තියෙන්නේ. මේ වහින වැස්ස ගං වතුරු දාලා ඔක්කොම යට වෙලා තව පොඩ්ඩයි යට වෙන්න තියෙන්නේ. නැත්තම් කෑලි 15ක් විතර මේ උර 15ක් විතර කැඩෙන්න ඕන කොටුව. අපි මෙච්චර ගානක් තමයි උර කැඩෙන්නේ. අපි තව පොඩ්ඩක් තව සත්‍යයක් විතර ගත්තා නම් ඒකත් නැතු වෙනවා, කණ්ඩත් නැතු වෙනවා, අපිට කැමවීම මොකුත් නැතු වෙනවා. මේ පොඩ්ඩෙන්දම අපි ජීවත් වෙලා ඉන්නේ. වගා කරලා දුන්නා බෝංචි කොටු දෙකුයි, තක්කලි, ආලු මිරිසුයි, කොච්චි, රාබුයි වගා කරලා මට ඒකෙන් දැනට පාඩුව ලක්ෂ 10කට වැඩිය පාඩුයි. මොකද 100ක් ගත්තේ රුපියල් 1050ට කොච්චි. කොච්චි 2000ක් විතර අරගත්තා. රාබු අරන් තියෙනවා, බෝංචි හිටවන්නේ ඉනි කපලා ඉන්නක් රුපියල් 40යි. ඒ වගේ බර පාඩුවක් අපිට තියෙනවා. මේ වැස්ස පටන් අරගත්තේ අගෝස්තු 28 වගේ. තව වෙනතුරු මේකේ දවස් 10ක් වහිනවා, 5ක් පායනවා. ඉතින් වතුර අඩුවීමක් නැහැ. සාමාන්‍ය මට්ටමක තියෙනවා. අපේ නිලධාරීන්ගේ හුඟක් තියෙන අඩුපාඩුව, නිලධාරී මේ සම්බන්ධව කිසිම දැනුමක් නැහැ. හුඟක් නිලධාරී ඉන්නේ ඈත පළාත්වල. එයාලා මේ වෙලාවේ තමයි ඇවිල්ලා බැහැලිවලා සාකච්ඡා කරලා නිලධාරී ගොවිය එක්ක සාකච්ඡා කරලා බලන්න මොකද්ද මේකට ගන්න පියවර කියන එක. එහෙම පියවරක් මේ වෙනතුරු ඇවිල්ලා නැහැ. වතුර වහින කාලේ ලක්ෂයක් එකහමාරක් දීලා ඉවරලා ඇලවල් කපනවා. ගිය පාර ඇලවල් කපු සල්ලි හම්බුනේ නැහැ. මේ වෙනතුරු එකට නිසි ඇල මාර්ගයක් තියෙනවා නම් මිනිස්සු ගෙවල් දාලා යන්නේ නැහැ. විශාල පිරවැයක් දරා සිදු කරන වගාබිම් මෙලෙස විනාශ වී යාමෙන් Taman දැඩි ලෙස පීඩාවට පත් ඇතැයි ගොවීන් පවසනවා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වැසි කාලයේදී වගාබිම් වලට එක්රැස් වන ජලය බැස යාමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි. කෙටි කාලයක් තුළ අවුරුදු 5-4කට පහකට ඉස්සරහ ධාරණ පැත්ත වැසි වැස්සාම මුළු ප්‍රදේශෙම එකම ජල කඳක් වෙනවා. ගොවිතැන් කරලා තියෙනවා අක්කර 5-6ක. ඒ ගොවිතැන් කරලා තියෙන වල හැම එකම හරි අඩකට වෙන්න වැඩි වතුර දාලා තියෙන්නේ. මේ බණ්ඩක කුරුමක් කියලා දෙන අක්කර දෙක දැන් කියන්නේ කිලෝ 100යි 120යි. හරියට මේකේ ආදායම ගත්තනම් කිලෝ 600ක් 800ක් මට එක දවසකට කඩා ගන්න පුළුවන්. මම දැන් මේ යන විදියට ගියොත් මේකේ මට මිනිස්සුන්ට දෙන පඩියක් නැහැ, ඩීසල් සල්ලි ටිකක් නැහැ, පාඩුවර දුවන්නේ. ඒ විතරක් නෙමෙයි මේවට ක්‍රමවේදයක් ගන්න කුසිකර්ම අමාත්‍යංශයෙන්වත් ගොවිජන සේවකයන්වත් ඇවිල්ලා මේ මේ පැත්තේ කිසිම දෙයක් බල්ල නැහැ. මේ ගොවිතැන් වලට මොකද වෙලා තියෙන්නේ, මේ වතුර ටික බස්සන්න වෙන විකල්ප ක්‍රමවේද තියෙනවද කියලා මේ නිකන් හොයලා බලන්නේ නැහැ. දරුවන්ට එක එක ලෙඩ, අම්මා තාත්තලා ඉන්නවා වයසක මිනිස්සු, එච්චරට වතුර. අපි කියන්නේ මේක බලන කෙනෙක් ඉන්නවා නම් මේකට වතුර ටික බස්ස ගන්න හරි ක්‍රමවේදයකට හදලා දුන්නා නම් මේ පැත්තේ මෙච්චර තත්ත්වයක් උදන්න මේ ලෝලු මිල යන්න ප්‍රධානම හේතුව මේක තමයි. මිනිස්සු අක්කර පහක රස්සාව කරලා අක්කර දෙකහමාරක අස්වැන්නක් ඇද්දි රටේ මිනිස්සුන්ට කන්න බෑ එක. ඒකට වතුර ටික බස්සන ක්‍රමවේදය හදුවා නම් මේ පළාතේ සෑහෙන ගොවිතැනක් කරනවා. මාස 4ක් 30 එකම දිගට වැස්සේ මේ වහින්න අපිත් ගොවිතැන් කරනවා. ලුණු හිටවුවා ලුණු වොන්ට 75ක් හිටවුවා. එකම දිගට යටවේගෙන එනවා. කිසිම මේකක් නැහැ. ලෙඩ ඇවිල්ලි ඉවරලා ඔහොම විනාශ වෙලා තියෙන්නේ දැන්. අක්කරයකට ලුණු වොන්ට 15ක් හිටවන්න ඕන රුපියල් 25000යි ලුණු හොන්ඩරයක්. ඒක ඉතින් කාණු පද්ධතියක් හරියට සකස් කරලා තිබුණා නම් මේක මේවා කරලා වතුර බහගෙන යන්න. එහෙම කිසිම තැනක හරියපන් කාණු පද්ධතියකුත් නැහැනේ. වහින හැම වතුරම ඔක්කොම එකට එකතු වෙලා ඔහොම උඩට ඇවිල්ලි ඉවරලා වතුර බහින්නේ නැහැ. බැස්මක් නැතිකම තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව
YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.